ඒක තමයි හැන් මිර එකක් අපි බලමු. ඔස්සනයි මේක මේ මාර සුවඳයි සුවඳයි එක පළවෙනි පාට තමයි ෂෙයින් එකේ කාගු පෑන්ට්ස් ඕඩර් කරේ. වෙල්කම් බැක්ට මයි YouTube channel. ඉතින් කොහොමද හැමෝටම හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඉතින් ඔන්න අද මම අරන් ආවේ මොකක්ද දන්නවා ඇති. හරි ඔන්න අද මම අන්බොක්සින් බ්ලොග් එකක්. මෙතන ෂෙයින් ඕඩර්ස් උත් තියෙනවා. තව ලස්සන බොක්ස් දෙකක් තියෙනවා. මම පෙන්නන්නම් අද මම ඔයගොල්ලෝ ටික ෂෙයා කරගන්න යන්නේ මොනවද කියලා. මේ ටිකම අද මම ඔයගොල්ලෝ ටික මෙන්න මේ ටික තමයි ෂෙයා කරගන්න යන්නේ. බලමු මොනාද මේක ඇතුලේ තියෙන්නේ කියලා. අපි මුලින්ම බලමු ෂෙයින් එකේ. මම පර්චේස් කරගත්ත ටික මුලින් බලමු. ඊට පස්සේ මට ආපු ටික බලමු. මුලින්ම අපි යන් ෂෙයින් එකට. කාගු පෑන්ට්ස්. මම කාගු පෑන්ට්ස් දෙකක් දැම්මා. ඔව් මේ දපාර මම කලවෙනි පාට තමයි ෂෙයින් එකේ කාගු පෑන්ට්ස් ඕඩර් කරේ. කාගු පෑන්ට්ස් පොඩක් මම කලින් ගත්තානේ. දැන් ආයි ගන්න බලද්දි පොඩක් ගණන් වැඩි. ඒ හින්දා මට හිතුණා ෂෙයින් එකේ ගාන අඩුයි. මම මේක ගත්තේ කොහමරි ඩොලර් මතක නැහැ. මේක ඩොලර් 7ක් නැත්තම් ඔව් 7ක් නැත්තම් 6ක් ගුණේ 10 ගණක් වගේ තමයි යන්න. අබොත්ත රෙද්ද තේනවා. අර මේ වගේ රෙද්දක් තියෙන්නේ. මේ ටික ඉලාස්ටික්. ඒ හින්දා මේ මීඩියම් මේ ඩෙනිම් රෙද්දක් නෙමෙයි තියෙන්නේ. අර නෝමල් රෙද්දක් තියෙන්නේ. එනවාට කවුලක් නැහැ. ෂේප් මුලින්ම අපි කාගු පෑන්ට්ස් ටිකම බලලා ඉමු. මේ අනිත් එක මේක බ්ලැක් එකක් ගත්තේ. මගේ ගාව බ්ලැක් එකකුත් තියෙනවා කාගු. ඒත් මම රෙකෝඩ් කරත්තා. ආ මේක නම් රෙද්ද වෙනස්. මේක අරක රෙද්දට වඩා හොඳයි. මේක වැඩි අරකට වඩා. මේක කොහොම හරි ඩොලර් 6ක් නම් ඕ මේක වටා ලොකුයි වගේ. තම ෆොකස් තියෙනවා වගේම තම මේක කපලා තියෙනවා. මේක ගවුමක්. මට මේක ආසෙ හිතුණා මේ අර දැන් අඳිනවා නේද ළමයි. අර මේ මෙතනට ෆිට වෙලා ගවුම අර කඩා හැලෙන්න අන්න ඒ වගේ ගවුම් දැන් අඳිනවා මං හෙව්වා මට හම්බුන්නේ නැහැ. ඊපස්සේ මම මේක දැක්ක ෂෙයින් එකේ තියෙනවා. මම ඒක දැම්මා. මෙන්න මේක මේ මට මේ රෙද්දට හරි ආසෙ හිතුණා නිකන් අර මෙන්න මෙතනින් ගිහලා ගවුම තියෙන අන්න ඒක. ඒකට ආසී තියලා මම දැම්මා. ඒක මේ ගවුම. කෝයකෝ සාය. සායනේ. කමන්න ඒක ලස්සනයි. මට දැන් පිස්සු වගේ ඇවිල්ලා තියෙන අර මෙහෙම ලස්සනට තීරුවට තියෙන මෙන්න මේ වගේ. මෙන්න ඒ වගේ අර සීනා කැවිලා තියෙන මම දැන් ගොඩා මගේ ගාව දැන් තියෙනවා ඒ වගේව ගොඩක්. ඕ ඒ වගේව කොහමරි පහකාක වගේ තියෙන එකත් ඔය ෂෙයින් එහෙම තමයි ඕන කරේ. ඇත්තට මේ ලංකාවේ නම් දැක්කෙම නැහැ මේ වගේ. අර මේ ඩිසයින් එකට මහලා තියෙනවා. මේක තිබ්බේ ස්කර්ට් එකක් එක මේ මෙන්න මේ මැටීරියල් එකෙම අර කිට් එකක් වගේ තිබ්බේ. මං හිතුව කිට් එකක් එයි කියලා. මේ මම හිතන්නේ බලන්න නැතුව දාන්න ඇත්තේ. මේක විතරක් තියෙන්නේ නැත්තේ. මම ටැක්ස් එකක් ගෙව්වා. මට මේ ටිකට කොහමරි මං පේමන්ට් කරලා මම මෙතනට ඇවිල්ලා ඉන්කම් ටැක්ස් එක 2400ක් ගෙව්වා. මේ මම පෙන්නන ෂෙයින් එක ඒ ටිකට මං හිතන්නේ කොහමරි මේ ටිකටම ගියේ ඩොලර් 39ක් ගියා. මේ ටිකට ඩොලර් 39ක් ගියා. ඩොලර් 39ට මම ඉන්කම් ටැක්ස් එක ගෙව්වා 2400ක්. ඒක ගෙවන්නේ ආවට පස්සේ ගොඩක් ගොඩ දෙනෙක් ඒක මගෙන් අහලා තිබ්බ මෙහෙමයි. මම දැන් ඔයගොල්ලන්ට මේක පැහැදිලිව කියන්නම්. මම ඒක හන්ද මෙතනදිම කියන්නම්. මෙහෙමයි. හරිද? දැන් ඔයගොල්ලෝ ඕඩර් කරනවානේ. ඕඩර් කරනකොට කාඩ් එකෙන් පේමන්ට් එක කරලා ගෙවනවා. එතකොටත් වැදිනවා ටැක්ස් එකක් කියලා ඩොලර් 6ක්. 6ක් නැත්තම් 7ක් ටැක්ස් එකක් කියලා වැදිනවා. ඒ ටැක්ස් එක ගැන නෙමෙයි කතා කරන්නේ. ඒක නෝමල් ටැක්ස් එක. ඔයගොල්ලෝ අයිටම් එකක් දැම්මත්, අයිටම් දෙකක් දැම්මත්, අයිටම් 5ක් 10ක් දැම්මත් වදින ටැක්ස් එක ඩොලර් 6යි. ඒකයි මම කිව්වේ එකක් දානවට වඩා ගොඩක් දාන්න. එතකොට අර අපරාධනේ කොහමද ඩොලර් 6 කියන්නේත් ටැක්ස් එක වදිනවා 2000 ගානක්. ඔය එක අයිටම් එකේ ඒක බොරු වැඩක් නෙහින තමයි මම කිව්වා ඔයගොල්ලෝ ගොඩක් දාන්න. එතකොට අර ඩොලර් 6 ඒක අවුලක් නැති හින්දා. ඔය ටැක්ස් එක ඩොලර් 6 ගෙවලා අයිටම් ටික ගන්නවනේ. අයිටම් ටිකේ ගානත් එක්ක දැන් මම ඩොලර් 6ක් ගෙවලා තමා මගේ ඩොලර් 6ත් එක්ක තමා ඔය දැන් මගේ මේ ටිකේ ප්‍රයිස් එක වුණේ ඩොලර් 39. ඒ උනාට
මං ආවට පස්සේ ආයෙ රුපියල් 2400ක් ගෙවන ඉන්කම් ටැක්ස් එක. මං හිතන්නේ ඒක ඇත්තටම මට තාම මේක හොයාගන්න බෑ. කොහොම හරි මම ඔය හත් දැන් ඔය ඩොලර් ගණන්නේ රුපීස් වලින් ගත්තොත් ඔය 7000ක් 6000ක් ඒ වගේ අතරතුර ගත්තොත් එහෙනම් මම ඉන්කම් ටැක්ස් එක ආවට පස්සේ ගෙවන්නේ නෑ. කොහොම හරි 8000 පැනනට පස්සේ තමයි ඔහොම ගෙවන්නේ. කොහොම හරි මේකෙත් මම ඩොලර් 39ට ඉන්කම් ටැක්ස් එක 2400ක් ගෙව්වා ආවට පස්සේ. සෙවන් චක්‍ර සීන් එකට එකක් කෝඩ් කරානේ. ඒක මම මේ අතේ දාන් හිටියේ. ඒක මම දැන් ගලවලා තිබ්බ. මොකද මේ මෙතන මගේ ඔගොල්ලෝ මගේ බ්ලොග්ස් බලුවා නම් දකින්න ඇති මම දැම්ම මෙතන මගේ කැපමක් කරලා තිබ්බේ. කපලා දැම්ම මෙතන ගිරියක් තියලා අයින් කරලා. ඒ හින්දා එදා යද්දි හොස්පිටල් එකට යද්දි මම මේක ගැලෙව්වා. ඒක මම අරන් ඉන්න මම ඔයගොල්ලෝට ඒක පෙන්නන්න මම ඒක පෙන්නන්නේ මේ ඔහොම ඉන්නේ. කපෙන් මම මේක මේ දාගෙන හිටියා මෙච්චර කල් මම දාගෙන හිටියා මම ගැලෙව්වේ මෙන්න මේක හින්දා මොකද දැන් මේක අර බෑන්ඩේජ් එක මේ අද තමයි මේක බෑන්ඩේජ් කරලා තිබ්බේ අද තමයි මම මේ ප්ලාස්ටික් එක දැම්මේ මම මේක පෙන්නන්නේ මම කලින් බ්ලොග් එකේ දැම්මම පස්සේ ගොඩක් අය දාලා තිබ්බා මේක ෆේක් ඕක බලන්නකෝ වතුර දැම්මම යනවා කලරින් යන නැහැ මේ තාම මේක හොඳට තියෙනවා මම මේක දාගෙන තමයි වොෂ් දාන්නේ එහෙම නැහැ තාම හොඳට මේක තියෙනවා කිව්වත් මේක self එක ගොඩක් තිබ්බා මේක අර මේ සෙවන් චක්‍රවල තියෙන මේ අර සෙවන් චක්‍රවල තියෙන අයිකන් එක අයිකන්ස් තමයි මෙතන තියෙන්නේ මම මෙතන දාන මම මේ ඕඩර් කරේ මොකද කියලා දෙකක් ගත්තා පෙන්නනවා සෙවන් චක්‍ර අයිකන් වලින් අදහස් කරන දේවල් ගොඩක් තියෙනවා මම කලින් බ්ලොග් එකෙත් කිව්වා මේවා විශ්වාස කරන ගන්න අය විතරක් ගන්න නැත්නම් ඒක කෙලින්ම බැහැර කළා දාන්න මම මේකෙදිත් ඒකම කියනවා මම ඒක කිව්වේ මොකද මම මේකට දාලා තිබ්බ මේ කලරින් යනවා ෆේක් එහෙම ඔයගලට හොඳ ඒවා ක්වොලිටි එකට ගන්න පුළුවන් අර අපිට අර පහසු විදියට ගන්න තරම් තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ මේ ඒක හරි දැන් ෂේන් ටික ඉවරයි දැන් අපි යම් මගේ ගම මෙතන තියෙන බොක්ස් දෙකක් එක බොක්ස් එකක තියෙන ඇඳුම් අනිත් බොක්ස් එකේ තියෙන ගොඩාරියක් තියා මුලින්ම අපි බලමු ඇඳුම් බොක්ස් එක එක මේක ගවුමක් මම මෙතනින් දාන්නම් මේ ගවුම් ටිකම මම මෙතනින් දාන්නම් එකක් එකක් මේක මම ගොඩක් මාස මෙන්න මේකට මේ තුන මම මෙතනින් දාන්නම් ලංකාවේවා ඒත් එකයි ඔක්කොම ඩීටේල්ස් මෙතනින් දාන්නම් ඔයගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා දාගන්න මේ පේජ් එකේ ළමයි කැෂුවල් වෙයා ඔෆිස් වෙයා පාටි වෙයා ඔක්කොම තියෙනවා ගවුන් තියෙනවා ඔක්කොම තියෙනවා පේජ් එක ගොඩ දෙනෙක් දන්නවා ඇති මොකද ඒක ගොඩක් ෆලෝ බේස් එකක් එහෙම ගොඩක් තියෙනවා Facebook Instagram ඔයගොල්ලෝ මේවා මේ පේජ් එක දැකලත් ඇති ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා ගන්න හරිම රීසනබල් ප්‍රයිස් එකක් තමයි මේ පේජ් එකේ තියෙන්නේ ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා ගන්න මේ ලස්සනම ලස්සනම අයිටම් ටික මට එව්වේ අව දන්නේ නැ වෙන්න නම් බෑ මොකද TikTok එකේ ඉන්න හැමෝම යාව දන්නවා එයා ගොඩක් ඔය රේසින්ස් වැඩ ඔය එක එක පොඩි පොඩි කියුට් 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 අයිටම් කරන කෙනෙක් යාව ගොඩ දෙනෙක් දන්නවා මම මෙතනින් දාන්නම් page එක Vimsi by Situ page කරන නංගි තමයි මට මේ ලස්සනම ලස්සනම box එක එව්වේ අපි බලමු මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා මුලින්ම අපි අරමු මේක අපි දැන් බලමු මේකේ තියෙන්නේ මොනවද කියලා. මේක මේ මාර සුවඳයි. මම හිතුවා මේකෙන් මේකට perfume ගන්න කොහොමද මාර සුවඳක් කියන්නේ. මම ඔයගොල්ලන්ට එකිනෙක පෙන්නනවා. මෙතන ළමයි ගොඩක් items තියෙනවා. ඔයගොල්ලෝ මම කලින් පෙන්නනවා මේ ගොඩාක් තියෙනවා. මම එකිනෙක පෙන්නන්නම් මේ bottle එකක්. මේ තියෙන items මාරම මාරම reasonable. හරිද? reasonable කියන්නේ මාරම මේ කියන්නේ අර මහ ලොකු ගණන් නෑ ඔයගොල්ලන්ට රුපියල් 150 ඉඳන් මම හිතන්නේ ඊටත් වඩා අඩු ඉදක එයාගේ ලස්සන අර චූටි චූටි බැංගල්ස් බලමු ඒවලා තියෙනවද දැන් මේවා ආ තියෙනවා මේ මෙන්න මේවා මම පෙන්නනවා ඔයගොල්ලන්ට එයාගේ මාරම අඩුයි ඔය ඔය කියන්නේ රුපියල් 150ටත් වඩා අඩු ඉදක මම හිතන්නේ 150ටත් අඩු මම දන්නේ නැහැ 150 ඉඳන් ඉහළට තියෙනවා හරිම රීසනබල් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ලස්සන 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 අයිටම් ගොඩක් හරි මම දැන් පෙන්නනවා එනවා හෑන්ඩ් ක්‍රීම් මේ දෙකම හෑන්ඩ් ක්‍රීම් බලමු සුවඳද කියලා සුවඳයි අර නිකන් මේ කොරියන් සුවඳක් කියන්නේ කොරියන් මේ දෙකම හෑන්ඩ් ක්‍රීම් මේක මං හිතන්නේ පර්ෆියුම් එකක් එක ගහලා ඒක නම් මාර සුවඳයි.
මගේ පර්ෆියුම් එක කොහොමද ඉවර වෙනත් ළඟයි මේ පර්ෆියුම් එක කට්ට මේක මොකද්ද මේකප් පැලට් එකක් තියෙන පළවලියට අරෙන්නෙත් නෑ බම් මේකය ඉවසීමක් නෑ මට ඇත්තරම කිව්වොත් ප්‍රාගේ මං කොහොමත් ගාන්න මේ වගේ කලර්ස් ලස්සනයි කලව ටිකම ලස්සනයි ඒකත් අයි පැලට් එකක් අයි පැලට් දෙකක් තියෙනවා ඕන එක ලස්සනයි ලස්සනයි ගොඩක් මේවා මන්ද මේ ඔක්කොම ට්‍රයි කරන වීඩියෝකු තරන් ගන්න හරි good items තියෙනෙමෙ ඒක ළමයි හෑන්ඩ් මිර එක අපි බලමු හරි වටිනවනේ කොහරි යන්න ගියාම පහසු ඉන්න මම ඔබලව පේන මේක හෑන්ඩ් මිර එක මේක ඇත්තම වටිනවනේ කොහේ හරි යනකොට අපිට දාගෙන යන්න පුළුවන් මේ මොනවාද දෙකම මේ දෙකම ලිප්ස්ටික් අප බලමු මොනවාද කලර්ස් කියලා තාම ඉවර නෑ තව තියෙනවා ලස්සන කියුට් බුක් එකක් තියෙනවා තවත් තියෙනවා මේක මැට් එකක් මේ කල විතරක් නෙමෙයිලම කලර්ස් ගොඩාරියක් තියෙනවා ඔගොල්ලෝ කියලා ගන්න පුළුවන් මේක කල එකක් මම අර මම ලයිට් ඒවට ආස නැහැ මේ වගේ අර දැන් දාන මාල මේ වගේ අර චූටි චූටි බෝල බෝල මාල අර දැන් යන ට්‍රෙන්ඩ් එක තියෙනවා අන්නේ ඒ ට්‍රෙන්ඩ් එකට තියෙන මාල තියෙනවා මේකක් තියෙනවා මම හරි ආසයි මෙන්න මේකට මේක මම ආසයි මේක අර කටුත් තිබ්බේ ගාන්න මැච් කරලා දාන්න පුළුවන් මෙන්න මේක එකත් ලස්සනයි මේක කියුට් බෑග් එකක් තියෙනවා මේ මට එව්ව බඩුවලට වඩා ගොඩාරයක් තියෙනවා ඔයගොල්ලෝ පේජ් එකේ ගිහිල්ලා බලන්න මාර ගොඩක් තියෙනවා හරිම කියුට් කියුට් පොඩි පොඩි අර කුංචි පුංචි අයිටම්ස් ගොඩක් තියෙනවා ඒ පේජ් එකේ චොක්ලට් ඔක්කොම තියෙනවා හරිද ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් මම මෙතනින් දාන්නම් ඔයගොල්ලෝ මම දන්නවා හැමෝම ආසයි මේ වගේ ලස්සන ලස්සන කියුට් කියුට් දේවල් වලට අඩුවට ලස්සනට ක්වොලිටි එකට බඩු ගන්න ඕන නම් දැම්ම යන්න මේ පේජ් එකට ගිහිල්ලා ඔයගොල්ලෝගේ අයිටම් එකත් වෙන් කරගන්න අමතක කරන්න එපා එහෙනම් ඉතින් තැන්කියු බ්ලොග් එක වෙනකම් බැලුවට කලර්ෆුල් චැලෙන්ජ් එක අරගෙන එන්න මේ මාසේ කලර්ෆුල් චැලෙන්ජ් එකත් එක්ක එහෙනම් හම්බෙමු බයි ගයිස් පරිස්සමින් ඉන්න